மெரிാ ජாධിපති ോబ cyangwa ஸ்යා ජාධ පති ර‍යාාව ്ലඩ ීමீ ட்டிින් ත ර් ජනාත්මක අනතු රංගവීමக் කර තියෙනවා. ුsයා සින් යුක්්‍රේණය ආක්‍රමණය කළත් ඒ දෙම ලෝක යුද්ධයෙන් පසු සිදුවන විශාලතම යුදධය වනු ඇතිබවට ජෝබයිඩන් පවසා සිටිය. එසේ වුනොත් විශාල විනාශයක් සිදුවනු ඇතිබවට ද ජෝබයිඩන් පැසවා. ජෝබයිඩන් මේ විදියට අනතුරඇගේව පළමුුවතාවට නෙවෙයි මීට පෙරත් වතාවන් කිහිපයකදීම ජෝබයිඩන් පටින්ට අනතුරු ඇෙව්වා Joෝබයිඩන් මේ දියට නොකයා පැවැස්සුවේ සමහර විට තුංවන ලෝක යුද්ධයවනත් මේ හේතුව නිසා ඇතිවෙන්න පුළුවන් කියලා ඒමොනොත් අපිටත් මේක ලෑස්ති වෙලන්න සිදව වෙන මොක යුද කටේ. තුවලදි එකට කටේතු කරන්න චීනේසා, රුස්්‍යාව සාකච්චාවට කිහිපයක්ම පවත්තලා තියෙනවා. න කියන්නේ කොමටත් අපේ ලොක අය කෙනෙක් වගේ අපේ තව ලොක අය කෙනෙක් තමයි ඉන්දියාව කියලා කියන්නේ හැබැයි ඉන්දියාව ඉන්න अමෙරිකාව පත්තේ ඉතින් ලොකුලොක අල්ලා ගහගන්න කොට මැදදිඉන්න පුංචි මල්ලිලාට සිද්ධ වෙන වැඩේ ගෙනන අමුතුවෙන් කතා කරන්න අ වශ්‍යනෑ මේ වීඩියක බලන්න ඔයා මේ ගැන කිසිම දෙයක් තන්නන්නේ නැතිනම් මේකගෙන අපිොඩ්ඩක් පැහැදිලි කලා ඉන්නම් හැමෝම හිත්ව ුස්්‍යාව විරයි කියලා ඒත්දස් නමේ අනුව දශකේදී නමුත් දෙදා දශකේදිී මොල හතක් තියෙන හොඳටම කරන්න නායකෙක් සාමාන්‍ය ජනතාවතරෙන් නැගේ සිටියා ඒ තමයි Vladimir Putin. ගැ කතා කරනවා නම් අපිට තනි වචනයෙන් මෙහෙම කියන්න පුළුවන් නරි මොලයක් තින සිංහයෙ. ඉතින් මේ සිංහ අට තිබුණ එක එක අරුණයි. ඒ ලෝකේටම පාචල් වෙලා තිබුණ රුසියාව නැවත ගොඩ නගන එකයි. ඒවගේ රෘත්්‍යාවේ ගැම්ම නවත අරගන්නේ එක. බිඳ වැටුණු සෝවිියත් දේශය නැවතවතාවක් ගොඩ ගන්නේ එක. ඉතින් අපි කිවනි පුටින් කියන්නේ දරුණු චරිතයක් කිය මුලින්ම්ම පුටින් කලේ තමන් බාධකරපු රටේ ලොකම ිස්කාරයා අල්ලලා හිරේ දාපු එකයි. රු්‍යාව තන්ට හිතන හිතන විදිහයට තම වාසියටගත් ිස් කාය දැනගත්තා. න පොටරි ෑ කියලා. වෙන කරන්න දෙයක් නැතිනිසාම පුටිින් කියේන දෙයක් තමයි කරන්න තියෙන්න්නේ කියලා අවසානයට මේරටේෙන්න්න බිස් න කාරයෝ තීරණය කලා. අවසානී රටේ ජනතාවට සාහන ලැබුණ. ඒවගේම රට දියුණුබාවට පත් වනා මේක බලාගෙනන්න බැරිවුුණ අන්තවාදීට ඒයාලත්තිතින් රුයාව කියන්නේ එකමත්තෙක රටක් වෙෙන් නැති කියලා ඒක දේවල් කරන්න පටන්ගත්තා. නමුත් පුටින් නොවන් හට දෙවියන් කෙසේ වෙතත් යක්ෂයා කෞුද කියලා පෙන්නවා. අන්තවාදීන්ට අන්තවාදින්ගේ භාෂාවෙන්ම උත්තර දුන්න පුටින් මෙහම පැවසවා. අන්තවාදීන් දෙවියල්ලඟට ගැනීම දෙවියන්ගේ වැඩක් හැබයි යෝවන්න දෙවියල්ලඟට ඇැවීම මගේ වැඩක් දැන් රුසියාව එන්න එන්නම දියුණු වෙනවා ඇමෙරිකාවට නේට ට එක ල. ගෙනන්න බෑ. ඒ නිසාම ඔුන් ආර්ථික සම්බාධික පැනෙවා. ඒත් ඉතින් කියන තරම් බලපෑම කෘෂසියාවට සිද්ධ වනේ නෑැ. රබර් බෝලයක් වගෙන් ගහන්න ගහන්න උඩට එෙනවා වැඩි කියලා දැනගෙන හිටියට ඇමරිකාව ඒකඒම තමයි කියල දැනගත්තෙ පුටිින්ගෙන්. ඇමරිකාවටයි නේටෝවටයි පේනම රුස්්‍යාව හයිපස්ොනික් මිසයිල යවවා. ඒවි තරක් නවේ, ක්‍රමියාව රුස්්‍යාවයට අත ගත්තා ටිකෙන්ටික බිඳවැටු සෝවියත්දේශයක් දැන් පුටින් ගඩගමින් ඉන්නවා. ඉතින් පපුටිින්ගේ මේලග සැලස්ම තමයි යුක්්‍රේණය ආක්‍රමණය කිරීම. ඒවගේම ොක්ක්‍රේනේ තමන්ගයාට තට ගැනීම? ඉතින් මේ යන ත්වත් එක්ක මනවගේ දෙයක් සිද්ධවේද දැන් අප කතා කරන්නන්නේඒ ගැන යුක්්‍රේණයේ ජනතාවගේ ස්වභාව අනුව ඒ නැගිහිර කොටසේ සහ බටහිර කොටසේ පැදිලි වෙනසක් පවතිනවා නැගහිර යුක්්‍රණය අතිතය සිටම රුසියාව සමඟ වඩාත් සමීප වනාා බටහිර යුක්්‍රේණය රුසිාව සමග එතරම් සබන්ධතාවයක් නැෑැ මීට බොහෝ කාලේකට පෙර එක අත් තුනේ පෝලන්තයයටයි ඒ නිසාම මේ ප්‍රදේශවල ජීවත් වනයට රුසිාව පිළිබඳ එතම් මැල්මක් නෑ. දෙදස්දා හතර වර්ෂය වනත ක්‍රිමියාවද යුක්‍රේණය කොටසක් को පැ උතුන අතර ඒ බෞද්තර ජනතාව රුසියා අනුවන් වුනා. නමුත් පසුව රුසියාව ක්‍රිමියාව තමන්ගේ යට තට ගත්තා යුක්්‍රේණය පමණට වඩා යුරෝපේ දෙසට ගමන්කිීම පිළිමඳව රෘුසියාව යම්බියක් දැක්වා. ඊට හේතුව වනේ යුක්්‍රණයේ රුසියාවේ බටහිර දේශවීමාවේ පිටි රාජයක් වීමයි. ටහිර දෙසින් එන ආක්‍රමණයක් පිළිබඳ බිය රුයාවේ අතීතය පටන් පැවතුුණු එකක් සෝවි දේශේ බිඳවැටීමෙන් අනතුරුව නේටෝ සංවිධනය පැරි කොමියනිස් කඳවුරයවුණු රටවල් දෙසට ව්‍යාපතවීම රෘයාාවය සතුට හේතු නේ නෑ පසුගේදා ඇමරිකාාවේ ජෝබයිඩන් මහත්්‍යයා මේ විදියටට පවසනවා එන පොට හොඳ නෑගේ රෘයාව ඕනම වෙලාව යුක්්‍රණයට ගහන්න පුළුවන් අපි ැබුණු බුද්ධිතොත්තුර අනුව හමුදදාාවන්නේෙ පොටින් නයෝග දෙනකම් හැබැයිඉතින් සීමමාව පැනොත් රුාවට ලොකු වන්දයක්ගේ වන්න සිද්ධ වේව. ඇමෙරිකානු ජද. තිතුමා පටින් ගැන තව හොඳතක් කිවා. ඒ මොක්ද කියලා දැනගන්න දිගතම වීඩියෝ බලන්න. කොහමනත් මෙතනද මරිකාව කියන්නේ තාමත් ලෝක බලවතා මොන මොන විදිේ අියායුද හංගලා තියාගෙනින්වාද කියලා දන්න නැෑ. හොඳම තුරුම්පු සඟවාතබාගැනීම ඇමරිකා හැට. කොහමුණනත් රුස්්‍යාව නිෂ්ටිකා විගත් ඇමරිකාව ස්සරයින් ඉන්නවා හැබැ රුසියාවයි චීනය එකතු නොත් ඇමරිකාවටයි නේටෝවටයි ේසි වෙන්න නෑ ඒතින් ෘස්යාවේ නැගටීම ඇමරිකාට විතරක්නෙේ බ්‍රිතාන්‍යියටත් බාාවක් ොහමනත් ඒේ කාලේකද හිර නොබ සින දිරා. ඒවගේම හිටපු ගමන් බ්‍රතාාන්‍යියනුත්ගේම ඉල්ලනවා. ඒවගේම රුසියාව යුක්්‍රේණය ආක්‍රමණය කොත් ඒ බ්‍රතාන්නේයේ ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් වෙනවා. ඒනිසාම බ්‍රිතානයෙන් මිසයිලවර්ගයක් යුක්‍රණයට යවල තියවා. ඒ පැමිණෙන රුසියානු ආක්‍රණයන් වලක්වා ගැනීම සඳහා. හමුණත් මේ වැඩ සිදධ වෙන්න පුටින්ගේේන්තිය තවතවත් වැඩිවෙන එක විතරයි මේ අතර දෙපැත්ත කන තුර් කියය මේවෙලාවිදි කරලා තියන්නේ යුක්්‍රණයට මසයිල්ල නාශක අවිලබාධන කයි සුවිඩනේ වින් හදිසි මට්ට මේ වද්‍ය පුහුණුවක් යුක්්‍රණයට ලබාදීලා තියෙනවා ඇමරිකාව ඩොලர் मिलියන දෙසේක හදිසි යුදාධාර සසා අවිලබා දීලා තියෙනවා ස්තනිिया ලක්වයා லிතුවவேනිिया රජ්‍යන්ද යුද්ධ ැන්කිසා ගුවන් යා නාශක මසයිල යුක්්‍රණය වෙත ලබා දෙන බට පවසලා තියෙනවා රුஸ்්‍යයාප යුක්්‍රේණය ආක්‍රමණය කළහොත් ඒ මහා වියසනයක්ෙ දු දිගයන අර්බු දෙයක් බවට පත්වේවි කියලා බ්‍රිතාාන්‍යය අග්‍රමාතති්‍ය ොරිස් ජොන්සන්ද විශේෂ ප්‍රශණයක් නිකුත් කරමින් පවසලා තිබනා. බ්‍රිතාන අග්‍රමාතති්‍ය ොරිස් ජොන්සන් මෙසේ පැවසුව. යුක්්‍රණයේ සිටන බ්‍රතාානය තානාාපති නිර්ධාරින්ට වහම එරටින් පිටවී කියන්නයි උපදෙස් දෙමින්. රුසිාව යුක්්‍රණයට එෙහිව හමුදා ක්‍රියමාර්ගකට යොමුුණනොත් ඇමෙරිකාව ඇතුළ යුරපා රටවල් රුසියාාවට එෙව යුද වදින ඇතිබවත් ්‍රතාානය සහහිද ඇමරිකාවට හිමියුණු ඇතිබවත් බ්‍රතානය අග්‍රමාත්්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියා. රිකාන ද්්‍ය ශ වලටන ට ලින් ම හැස්ති වෙන්නන්නේ ුක්್්‍රේ ඩොඩ බ ස් ්‍රදේශ ක්‍රණය කිරීමට ොකද මේ ප්‍රදේශය තුළ රුස්යායනු හිතවාද කැලිකරුවන් ඉන්නවා. ංඛයා ේකනවල්ටනු මේ ප්‍රමාණය තිස් පන්ධාවක් පමණවවා. ඊට පස්සේම ප්‍රදේශය වෙනම රාජ්යක් බවට පත්කිරීම හෝ රු්‍යාව සමග එකතුවීම සිද්ධ වෙන. එම රුස්යානු ආක්‍රමණ පටගන්නන්නේ රුස්්‍යාව විසින්ම රුයාාවට එල්ල කන්න ව්‍යාජ පහරදීමින් රුස්යානු හමුදාව සහ ලබ යුක්්‍රේ සිින යුද උපක්‍රම ස පුරුණ ද්‍රව්‍ය පළිබඳව. න පහනුව ලැබ බෙම්වාද ගරිල්ලන් ක්ඩායමක් යුක්්‍රේන දජයයටතේ යුක්්‍රේන රුයා දේශීීමාවේ ස්ථාන ගතී සිටින බවත් ඔඕුන් රුස්යායනු හඳදාවට පහරදිී ඔඕන් යුද්ධයකට පොනබවාගැනීමට උත්සාගන්නා බවත් ඇමරිකානු බුද්්‍යියංශ පසලා තියෙනවා ඒගේ රුස්යානු පාලිමේතු විසින් යුක්්‍රේණය තුනට කැඩීමේ ජාවක්ත සම්මත කරගෙන තියෙනවා කෙසේ ෝ මේක විශාල ගැටුමක් දක්වා ඇදිීගියොත් ආර්ථික වශයෙන් මේක ලෝකයේ සෑම රට්ටකටම හොඳ හෝ නරක බලපෑමක් වෙන. කෙසේ ෝ සමරවාර්ාවලට අනු රු. මේහදන්න යුක්්‍රණනය තුළ දේපාලන කුමන්ත්‍රනයක් ද්‍යත් කල්ලා යුක්්‍රේනය රුස්යානු හිතවාද රටක් බට පත්කිරීමටයි. හිටපු යුක්්‍රේ පාර්ලිමෙන්න්තු මන්ත්‍රිවයකුණු යවුන් මුරයිුේ සඳහා යොදාගනිනීමට රුස්්‍යයානු ජනධිපතිවරයාව ල ඩ ම ප ටින් පියවර ගනිමින් සිටින බවත් ්‍රාන්නි විදේශ ලේම්වරයා ප්‍රකාශ කල තිේෙනවා ප ටිින් හමෝටම නමාන ඉදිරිපත් කරන්න දීලා නිහඩව බලාගෙනඉන්නවා. මුත් සිමිෙනෙක්දන්න නෑ පුටිින් නාධිපතිවරගේ සැබෑ සැලස්ම ගැන මේක ඇමරිකාව සාකච්ඡා මේසේයට ගෙනනල්ලා තමන්ට ඕනදේ ලබාගන්න යද පක්‍රමයක් වෙන්නත් පුළුවන්. එසේ නැතින මේක සැබෑවටම ආක්‍රමණයකට සූදානම් වීමක් වෙන්නත් පුළුවන්. අපි කවරුදන්නන්නේනෑ පුටින්ගගේ ඔලුේ මොවා වැඩකරනවද කියලා ඒ කියන්නේ මේ ඔක්කොමන්තිමට පුටිින්ගේ පලෑන් එකක් වෙන්න පුළුවන් කියලා ජෝබයිඩන් අනතුරු අග වනවා ඉතින් කුමක් හෝ ලොක දෙයක් සිද්ධ වෙලා අවසානයට කවුරුත් නොහිතන විදිට සෝවියෙත් දේශය නවතවතාවක් නිර්මාණ වෙලා රුසියාාවල ක බලවතාව නොත් ගනන්ගන්නපා මොකද පුටිින් කියන්නේ කෝම්ිියෝ නාටයන්න ජිහන් වගේ රියල් චරියක්ගොහමුණත් හොඳවෙලාවට පුටින්න්ගේෙනෙක් ලංකාව හිටිය නැත්තේ ඒමටයනම් තමල්ලාඩුව දනුෂ රංඟපාන්නේ ලංකාවි චිත්‍රටියක වෙන්නතිබුණා ඒවගේම අපේ බෝමිලක්ෂණ මඩගස්කරේ තියෙනවා කියලා මැඩගස්කරත් ආක්‍රමණය කරලා තියෙන්න්න පුලුවන්කම තිබුණා අවසානයට කියන්න තිෙන්නේ මේ වගේ නායකෙ කරටකට ලැබන්න නම් රටේ ජනතාව පින් කරලතිෙන්න්න ඕන කියලා. ඇතින් මේ ගැනවාගේ අදහස කුමක්ති කියලා අනිවාරෙන්ම පාහලින් කෙන් කරන්න අමතකරන්න පාි. ලත් ඩියෝ වක හම්බ ලාපපුරොත්වෙන් අදට සමුවරගෙනයන්න තමයි ස දදානම් වෙන්න යාල තාමත් අප නල්ල ්‍රයි කන වාර පහලින් තිය රත්තු පට යි කරන්න ෙල් ි රත් ලති ඩ ාපු ගම ඔයාලට ගන්න ගැනීම හැකියාව තිෙනවා එතින් අප අලුත්ම ීඩෝවක හම්බෙ ේල ට ස දවස.